ශ්‍රීලංකා බෞද්ධ හාපාලි විශ්වවිද්‍යාලයේ විදියට ඉල්ලීම් හයක් ඉල්ලලා අකණ්ඩ අරගලයක් ආරම්භ කරා. ඒ අකණ්ඩ අරගලය ආරම්භ කරලා මේ වෙනකොට වසරක් ඉක්මලා තියෙනවා. ඒ වසරක් ඉක්මන මොහොතේදී විශ්වවිද්‍යාලයේ තත්ත්වයේ විදියට අපිට පැහැදිලි කරන්න තියෙන බෞද්ධ හාපාලි විශ්වවිද්‍යාලයේ විදියට මේ වෙනකොට වසර 32ක් තිස්සේ 110ක ප්‍රමාණයක් තමයි විශ්වවිද්‍යාලය බඳවා ගත්තේ. මේ වසර වෙනකොට 130ක් දක්වා බඳවා ගැනීම වැඩි කරලා තියෙනවා අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන්. එයත් ප්‍රමාණවත් තරම් බඳවා ගැනීමක් නොවේයි. තවත් භික්ෂුන් වහන්සේලා 80ක රජ ප්‍රමාණයක්, ඒ වගේම ගිහි ශිෂ්‍යෝ තව 50කට 60 රජ ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය කරන පහසුකම්, ඒ වගේම අවශ්‍ය කරන දේශන ශාලා පහසුකම් සියලු පහසුකම් තිබියදී තමයි 130ක් බඳවාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි සමාජ විද්‍යාපීඨයක් ස්ථාපිත කරන්න කියලා අපි එල්ලීම් කරලා තියෙනවා ආණ්ඩුවට බල කරලා, ඒ වගේම පරිපාලනයට බල කරලා වතා ගණනාවක් උද්ඝෝෂණ පවත්වලා තියෙනවා. ඒ වගේම වතා ගණනාවක් ලිපි මගින් දැනුවත් කරන්න ඕන සෑම කෙනෙක්ම දැනුවත් කරලා තියෙනවා. හැබැයි මේ මොහොත වෙනකොටත් සමාජ විද්‍යාපීඨයක් බෞද්ධ හාපාලි විශ්වවිද්‍යාලය ස්ථාපිත කරලා නැහැ. ඒ වගේම තමයි වසර 32ක් තිස්සේ විභාගයට යන්න විභාග ශාලාවක් නැහැ. හැබැයි මේ වෙනතෙක් බෞද්ධ හාපාලි විශ්වවිද්‍යාලයේ නව විභාග ශාලාව ස්ථාපිත කරන්න කටයුතු කරලා නැහැ. ඒ වගේම තමයි නූතන භාෂා අධ්‍යනංශයක් කියලා අපි අකණ්ඩව අරගල කරා. එහි ප්‍රතිඵලයක් වශයෙන් නූතන භාෂා අධ්‍යනංශයක් මේ විදිහට පිළිහිටවලා තියෙනවා. හැබැයි නූතන භාෂා අධ්‍යනංශයක් පිළිහිටවලා අංශාධිපතිවරයෙක් පත් කරලා ඒ සියල්ල කරලා මේ වෙනතෙක් ඒ නූතන භාෂා විෂයන් උපාධි මට්ටමින් හදාරන්න පුළුවන් පරිසරය සකස් කරලා නැහැ. මේ වෙනතෙක් ඒවා ඩිප්ලෝමා මට්ටමින්, ඒ වගේම පාඨමාලා මට්ටමින් තමයි ශිෂ්‍යයන්ට හදාරන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි නේවාසිකාගාරයක් ඉල්ලලා අපි වසරක් 30 අඛණ්ඩව වරගල කරනවා. ඒ වගේ මේ නේවාසිකාගාරය අබලන් වෙලා මේ වෙනකොටත් එහින් ශිෂ්‍යයන් අයින් කරලා තියෙනවා. හැබැයි ශිෂ්‍යයන් ඉවත් කරලා පැවිදි ශිෂ්‍යයන් ඉන්න නේවාසිකාගාරවලට ගිහි ශිෂ්‍යෝ දාලා තියෙනවා. හැබැයි ඒ ස්ථීර විසඳුමක් දෙන්න නව නේවාසිකාගාරයක් හදන්න මේ වෙනතෙක් විශ්වවිද්‍යාලයේ පරිපාලනයවත්, ඒ වගේම මේ රටේ ආණ්ඩුවත් සමත් වෙලා නැහැ. ඒක නිසා අපි කියනවා අපේ ඉල්ලීම් ඉෂ්ට කරනතුරු, ඒ වගේම සමාජ විද්‍යාපීඨයක්, ඒ වගේම නූතන භාෂා අධ්‍යනංශයක් පිටවලමදී ඒ නූතන භාෂා විෂයන් ශිෂ්‍යයන්ට උපාජ දක්වා ආධාරණ අවස්ථාව සලසන්න, ඒ වගේම තමයි යෝජිත විභාග ශාලාවේ වැඩ වහා කඩිනමින් ආරම්භ කරන්න, ඒ වගේම තමයි විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන සියලු පහසුකම් පුළුල් කරන්න, ඒ වගේම ශිෂ්‍යයන්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් පරිසරයේ වාතාවරණය සකස් කරලා දෙන්න, ඒ වගේම තමයි විශ්වවිද්‍යාලයේ තුලට තවත් ශිෂ්‍ය ප්‍රමාණයක් බඳවා ගන්න පුළුවන්, ඒ බඳවා ගැනීම වැඩි කරන්න කියන ඉල්ලීම මෙරට පාලකයන්ගෙන්, ඒ වගේම විශ්වවිද්‍යාල පරිපාලනයෙන් අපි දිගින් දිගටම ඉල්ලීම් කරා. ඒ වගේම මේ වෙලාවෙත් අපි නැවත නැවත ඉල්ලීම් කරන බෞද්ධ හාපාලි විශ්වවිද්‍යාලයේ ඒ ඉල්ලීම් 6 ඉතාමත් ඉක්මනින් කඩනමින් ලබා දෙන්න කියන බලකිරීම කරනවා. මෙතනින් එහාට නවතින්න බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේම අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු බල මණ්ඩලයත්, ඒ වගේම ශිෂ්‍ය බල මණ්ඩලයත් ඒකාබද්ධ කරගත්ත දැවැන්ත අරගල නාගතේදී අපේ යන සූදානම්. ඒක නිසා අපේ ඉල්ලීම් වලට විසඳුම් දෙනතුරු අකණ්ඩව අරගල කරනවා කියන එක මතක් කරමින් මම නිහඬ වෙනවා.